අපි අද සාකච්ඡා කරනවා මාතහන සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාවය පුළුල් වශයෙන් මාතේ සහ සංස්කෘතිය අතර තියෙන සම්බන්ධතාවය අපි පුළුල් වශයෙන් සාකච්ඡා කරනවාද මාතහන සංස්කෘතිය අතර තියෙන සම්බන්ධතාවය පළවෙනි කාරණාව තමයි දැන් අපි දන්නවා අපි කලින් අපි සාකච්ඡා කරා මාධ්‍ය කියන්නේ මොකද කොහොමද කාරණා කියන්නේ සහ සංස්කෘතිය අතර තියෙන බැඳීම් මොන වගේ එකක්ද කියන්නේ මේක මුලින්ම අපි විග්‍රහ කරනකොට අපිට කාරණා හතක් ඔස්සේ අපිට පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නයක් පළවෙනි කාරණාව තමයි මාධ්‍ය මගේ සංස්කෘතිය ගොඩනගනවා කියන කාරණා පළවෙනි එක තමයි සංස්කෘතිය ගොඩනගයි संस्कृतिया සංස්කෘතිය මොකද මේ සමාජීය අවශ්‍යතාවය කියන්නේ සමාජීය අවශ්‍යතාවය සමාජ අවශ්‍යතාවය මාධ්‍ය සංස්කෘතියේ සමාජීය අවශ්‍යතාවය කොට දැන් අපි දන්නවා නවීකරණයට ජනතාව නවීකරණයට මිනිස්සුන්ගේ දෙන කැමැත්ත සමාජය තුළ ඔබ කැමැත්තක් තියෙන කැමැත්ත අපිට මාධ්‍ය සංස්කෘතියෙන් නිරූපණය වෙනවා මාධ්‍යයෙන් නිරූපණය වෙන්නේ ජනතාවගේ කැමැති දේ ඒක තමයි මාත් සංස්කෘතිය අපි දකින්න පුළුවන්. එස නවීකරණයේ වීමනිස වීමට කැමැත්තක් දැක්වීම නිසා මේසුගේ සිතුම්පත් මේ ආශ්‍රිතය අනුවා මාත්‍යාර හානි ලොබනේ. දැන් බලන්න මාත් සංස්කෘතියක් වීමෙන් සමාජයේ විසින් මාත්‍ය සංදේශ වලට අනුගත වීම නිසා මාත් සංස්කෘතිය වෙන්නේ මිනිසුන්ට සමාජයේ මාත්‍ය සංදේශ වලට අනුගත වීම නිසා සංදේශ වලට අනුගත වෙනවා. අධ්‍යාපනයේ මෙලෙස කාරණා කෙරේ තමයි අතීතයේ බලපෑමක් සිදු වෙන්නේ. නමුත් වර්තමානයේදී බලන්න මේ සියල්ලම වඩා මාධ්‍ය බලපෑම සමාජයේ බලන්නේ තියෙනවා. මේ සියල්ලම මෙලෙස අතීතයේ සමාජ විනාශ කරේ. ආගමික සදාචාර ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයේ සමාජ විනාශ කරනවා. නමුත් අද මේ සියල්ලම වඩා මාධ්‍ය සමාජ විනාශ කිරීමේ අවස්ථාවේ සමාජීය අවස්ථාවක් මත කරලා තියෙනවා. ඒ නිසා අපි බලන්න දැන් නිවසේ ප්‍රමුඛ ස්ථානයක් නොපාගෙන අපි වැඩිලා තියෙනවා අපි ආහාර මාන කරන්නේ රූපවාහිනිය ඉස්සරහින් අපි බොහෝ වැඩ කරන රූපවාහිනිය ඉස්සරහින් මේක අපි සකස් කරගෙන තියෙන්නේ අපි මාධ්‍යට නතු වෙලා නැත්නම් මාධ්‍යට ගැටි වෙලා මාධ්‍ය බලපෑමට පසු වෙලා තියෙන නිසා ඒ නිසා උත්කලගේ දෛනික ජීවිතේ න්‍යාය පත්‍රයේ එක අංගයක් බවට රූපවාහිනිය පත්‍රලා තියෙනවා උත්කලා එදිනෙදා කටයුතු තීරණය කරන්නේ රූපවාහිනිය වැඩසටහනක් කැමැතිව වැඩසටහනක් විකාශන වෙන අතරතුරේදී වෙනත් වැඩකට යොමු වෙන්නේ නැහැ. මොකද මේ පවර් වර්ෂයේ දකින්න පුළුවන්. මේක පැහැදිලි වෙන්නේ මාධ්‍ය විසින් පුත්ක
පුද්ගල හැසිරීම පාලනය කරනවා කියන කාරණා. අප දන්නවා නූතන සමාජයේ අතිශය සංකීර්ණ වෙලා තියෙනවා. දැන් නූතන සමාජය අතිශය සංකීර්ණ වෙලා තියෙනවා. මෙම සමාජෙන් තොරතුරු සමාජයක් බවට පත් වෙලා තියෙනවා. නූතන සමාජය තොරතුරු සමාජයක්. එනම් සෑම කෙනෙක්ම වාගේ එදිනෙදා තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය හැසිරෙනවා. එදිනෙදා තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය පසු වෙනවා. එදිනෙදා සිදුවන බොහෝ තොරතුරු විවිධ මාර්ගවලින් ලබා ගන්න මිනිස්සු පෙළඹෙලා තියෙනවා. මේ භාගයක් වූ පැයකට ආසන්න කාලයකදී බොහෝ තොරතුරු නිවසේම ලබා ගැනීමට අවස්ථාව ලබා දෙලා තියෙනවා මාධ්‍යම. තක්ෂණිකව ශරීරම මාධ්‍යමයෙන් අපිට තොරතුරු ලබා දීමට සම්බන්ධ වෙලා තියෙනවා. ආදාරලා එනිසා මාධ්‍යයෙන් පුද්ගල හැසිරීම පුද්ගලයාගේ න්‍යාය පත්‍රය සකස් කරනවා කියන එක පැහැදිලි. මාධ්‍ය සංස්කෘතිය වඩා ආකර්ෂණීය දෙයක්. ඒ ගැටුමක් වාදී ප්‍රතිනිර්මාණය කරන්නේ ආකර්ෂණීය ආකාරයෙන්. යම් කිසි අරකලයක් වා ඒ ආකර්ෂණීය ආකාරයට සමාජගත කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම නිවසේ සිට නැරඹීමට ඇතැම් නාට්‍යයක් වූ වඩා ධූවන වැඩසටහනක් පිළිබඳ සිතා බලන්න. ඔබ වඩා කැමැත්තෙන් නැරඹු වැඩසටහනක් පිළිබඳ මතකයේ අවදි කර බලන්න. මේ වැඩසටහනේ බොහෝමයක් වඩා ආකර්ෂණීය ලෙස මාධ්‍ය සංස්කෘතියේ එක් වෙලා තියෙනවා. ඔබට මතකයේ නිරන්තර ඇදලා තියෙනවා. මේ අංගචර්යයන් හැසිරීමට භාෂා ශෛලිය විකාශන ආකාරයේ කොහොමද මේ ක්‍රියා සියලු ක්‍රියාකාරකම් අපිට මතක ආවර්ජනය කරනවා. ඒ තමයි ආකර්ෂණ ස්වභාවය. සමාජයේ ගෝලීය මට්ටමේ ප්‍රයත්නක් ඇති කිරීමට මාධ්‍ය සංස්කෘතිය වලට ගෝලීය මට්ටමේ විශ්වීය සම්බන්ධතාවයක් විදිහට මාධ්‍ය මිනිසුන් සම්බන්ධ කරලා සමාජයේ සංස්කෘතියට ගෝලීය වටිනාකමක් එකතු කරන්න සම්බන්ධ කරනවා. එසේ විවිධ සමාජ අවශ්‍යතා සපුරා ගැනීමේදී මහමලා තියෙනවා. මාධ්‍ය සංස්කෘතිය වගේ නව සමාජ අවශ්‍යතා නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ආනන්ද පැදුම් ආදී පිළිබඳ ඇති කරන පෙළඹවීම ඉතාම ප්‍රබල සාධකයක් ලෙස ගන්නවා. මේ සියලු කාරණා හඳුර ගත්තම අපිට පැහැදිලිව පේනවා සංස්කෘතියේ සීමාව ඉක්මවා යාමට මාධ්‍ය සංස්කෘතියට හැකි වෙලා තියෙන බව. සීමම සීමාව ඉක්මවා යාමට මාධ්‍ය සංස්කෘතියට හැකි වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ප්‍රශ්න පිළිතුරු සැපයෙන්නේ මාධ්‍ය සමාජ අවශ්‍යතාවය පිළිබඳව යම් පිළිතුරක් සපයන්නේ මේ කාරණාට ඔබ උරුම කරගත යුතුයි.